මංහිතන අදවසේ ෘථතිකයන්ගේ ෘත්තිය සමිත එකමුතුව විදිහට ජනාධිපති ලේකම් කාරයාලෙ ඩාවේ තාම සංකේතත්මක ගමන අපිවිතන්දි විශේෂෙන් බලාපොත්තුනේ මේ රටේ පාලකයන් මේ රටේ ෘතිය සමිති විශේෂ මේරටේ ෘතියේ වේදීන්ගෙන් සැඳම්ලා තුෘතිය සමති පාරට ඇවිල්ලා මේ කියපු හඬට කොයි විදිරද ප්‍රචාරදක්කන්න කියන කාරණය සම්බන්ධයම් නිරාාවරණ කිරීමක් කරන්න. මේ රටේ නිර්ලජිත පාලකයන් මෙතන්ට ඇවිල්ලා මේ ෘතිකයන්ගේ ප්‍රශ්නවලට සබන් දෙනෝයනොට හුකන් දෙනවයටට එඒට ප්‍රතිචා දක්කෝ නොයිනට තාමත් සීතකාම්බරවල සාකච්ඡා කරමින් වගේ වග නැතු ඉන්න බෝතම අපිට පේනදීන්. එනිසා තාමත් අපි මේ සාකච්ඡාව සම්බන්ධ අදාපි ඉල්ල පුසාකච්ඡාව වගේගතු නිලධරීක අපිල්ලව සසාකචව ජනතිපතතිරයට බැරිනම් ජඩමග නධතිවි ලකම්බරයක්ත් එක් නමු අපිද මෙැතන්ටවිල්ල පැබාගයක් වෙන මේදක්වාමත් නිශ්ෂිතව මොකදවැන්න ක කාරනය සන්ද ම වා ෘතික දේක වැඩ ප්‍රමාණයක් සංකේතරමකොම ඇවිල්ල යිදවර ශවිද්‍ය ාරු ැක්ක ෂ ද න තර සියල දන තාම සංකේතාත්මකව තමන්ගේ ෘත්තය සමඳ නෝජනය කරින් ඇල්ලන්නේ නමුත් කියන්න කනගඩුදායි කාරණය තමයි ට මේරටේ ෘත්ති සමස් ප්‍රජාවම නියෝජනය කරමින් මේ ඇවිල්ලතින පිරිස මහ පාරතියලා මේරට පාලකය ොකද බලාපොරොත් වෙන්නේ කිය කාරන. ොද අප ඇ තර ්‍රශ්ේය. දධ අපි හට අවධි කල්ලතියන. මේ ප්‍රශ්ටේ සම්බන්ධය මේ අසාධාරණ අත්්‍යනෝමතික සහ අනීතික බදු ප්‍රතිපත්තියෙන් මේ රට මේ ොතෙද වෙලාතියෙන හානීගෙන අපි කියලති නවා. මේ රටේ බුද්ධිගලනයට වෛදරට දායමින් ඉන්න විශ්විද්‍යාලාචාරට දාලයමින් ඉන්නවා මේකොහො ඳද මේ තෙද මේ කියන බදු ප්‍රතිපත්තිය ඇතන්ට සල්ලු කල්ල තියෙන ෘත්තිකයම් කියන කාර්ය අපි කියලතිනවා. විශේෂයෙන්ම ඉතාම සොච්චම් වැටපුකට වැඩගන්න රටේ වෘත්තිකයන්. බදු ගෙවට පස්සේයට ජවතයන්න ැරිතට පත් වෙලාතියන, අපි අුද්ධ වගේ කාලාත් තිසි ද ම දිග කතා කරනවා. මෙතැති ශෂයෙන්ම අපි න්න පොන්දු එකක්වත් දක්වා යිෂ් වෙලා නැති වාතාවරණයක තමයි අපි මේවස්ථාවදි පරට බහලා මෙතැන්ට ඇවිල්ලයින්නේ අඩුම ගානි මොකක්ද වෙන්නේ කියලා. අපිට දුන්න පොරොන්දු හරහා කියපු කාරණය ඉෂ් කරන්න කියලා. මොකද අපිට අප රජව වදක් සංගවිද ජාතිපතිය හම්මුණ මීට සති දෙක්ට වදගේසෙල්ල එඇදි පැහැලියම කියපුදේ තමයි. මේ අයියමැකමනත් ජත්‍යන්ත මුල්ල අර මුදුරත්තක තියන සැත්තැම්බර් මාස තියන රිවිෂන්ණ කැමනත සංශෝධනයේදී. අපි දුන්ඩ ෝජනා පාදකරගෙන. ශ්‍ය ංශෝධන කරන ෑස්තී කියන එක. නමුත් අපිට පේන තියන ේ තමයි ඒට වචනෙහම පොරොන්ද දුන්න්නට එතන හට ගිල්ලා ොද නිශ්ත වෙන්නේ මොද අපිේක. විස්සරාත්මකව ප පාපොරත් ො රට හි දරපති ති මොක්ද කට ජාතිිපතිව හම ට ෘති ගැන්ගේ ෘතිත ම ම ාද ල වර නි ි බලාපොත්තු වන්නේ නිශ්ිතව අදවසය තුළට ප්‍රකාශන පත්වෙන් ඕොනෑ ැත්තැම්බර් මාසේ මැද පැවත්වෙන මේ සාකච්ඡාාවලට මොකක්ද ඉදිරිපත්වන බදු සංශෝධනය කියලා. එක වෙනවෙනනාගේ නමේ අඩුමගන ජාීිපතිවට බැන ජාතිිපති ේකම්වරයගේ පැත්තේ ප්‍රශණ පත්ව න අපි ලාග න්න. දි විශේෂම ඉදිරි විනාඩි කිහිපේ තුළල සාකච්ඡාව අපට ලැබෙනවද රද ක කියලෙහම ලැබු නැත්තන් අපි විශෂම ලෑස්ති මේ අදවස තුල ේ සබද ග ත ද තන ෘත්තකයගේ ෘත්තසම කමතු දිර සාකච්ා කල තරනය කරන්න විශෂම රජවන්ධර සංගමය අපේ එලබෙන සතිය අපේ විශෂ මධ්‍යමකාක්ක ස වරස් මත්තියෙන ඊට එහ වඋනත් ඒ හ පත්ත වනත් අපිට අවශ්‍ය තීද තිීරට ගන්න පුළන් වෙනවා මේ. කියනම් ප්‍රතිචාරදක්වන්නේ ේරට පාලකයන් ේට ෘත්තේදට එනිසා අපි දැනටත් අපි කියන පන්දුව තියන ජනතිපතිවරයා පත්තේ පන්දුව තියන්නේ ජනධිපත කම්රගේ පැත්ත කරුණ කල්ලා මේ ෘත්තකය තාම සාමකාමමතෙන් ඇවිල මන්ගේ හට අධි කරලදින මේ හඬට සබන් දෙන්න හම විසඳමෝකද කියන කාරණය සම්බන්ධෙන් අදදවසයඇතුළත නිශ්චත ප්‍රකාශයක් කරන්න කිය කාර. මම දේෂ්ඨ කතිකාචර චාර්දත්ත ලඟගසිංහ මාධි ප්‍රකාශයක උප සභාපති, විශ්වවිද්‍යාල ආචර සමස් සම්මේලනය. අද වෙනකට මේ රටේ සමස්තෘථකයෝ බරපතල අර්බුදයකට ගිහිල්ලා. මේරට කේදවාචකයකට යමින් තියෙනවා විශ්ව විද්‍යාල පද්ධති ආචාරු ටහැර යමින් තිබෙනවා ඒවගේම රෝහල්වල වෛද්‍යවරු රටහැරයමින් තිබෙනවා. මේ ආණ්ඩුවේ අවශ්‍යතාවය මේ තත්ත්වය තවදුරටත් දරුණුවතට හරෝල මේ රටේ මිනිසුන්ව මහපාරිෙන් මරන්ඩ දෙගෙන ප්‍රශ්නයි අහනෝ. අපි දැක්කා පෞුග දවසක බන්දුල ඇමතිතුමා කියනවා. මේ රටේ ෘතිකෙන් යන්න නමවෙනිදා. ඔහු ගේවුද නවෙන්ද ඇතිවත්ත ප්‍රශ්නත්තක කියලා. අප ඉතාම් පහැදිලිව කියනවා. මේ රටේ මේ තරමක් හරි ෘථකෝ රැඳ ඉන්න. ඒ නමවෙනිදා සිහිපත් කරගෙන. මේ රටේ මහ ජනතාව අවශ්‍ය වෙලාවෙ. අශ්‍ය මොතෙද පාරට හිනවයි කියෙන විශ්වාසය මතයි කියලා. ඒක නිසා එ නමවෙනිදා සිහිපත් කරගෙන යනවනං. ඔය පාරිිමේන්තුව ඉන්න ඔවෙන් නඩේ තමයි යන්න ඕන. මේ රටේ වෘර්ථකයෝ මේ රටේ වෛද්‍යවරු. ිනේරුවම මේ සියල ැත එක් මේරට ගොඩනා ගණඩ මික් මේ රට වලපල්ලටදා නුත්සා කර නෑ. ඒක නිසා අදදවසේ අපි ජනාතිපති ලේකම්කාර්යාලයට ආවා මේ මැයි මාසය සිට මේ ජූනි මාසය වෙනකොට එමනත්තා මේ පලවෙනි IMFF සංචෝධන වලදි ෘත්ථකෙන්ට දෙවා කියපු බදු සහනේ මොකක්ද කියනෙකහග්ඩ. හැබැයි ඒක කියන්නුවත් මේ නාතිපති ලේකමිට නාධපති වරයාට සහ මේ සියලු පාර්ශලට අ වශ්‍යතාවයක් නැති බව කියනවා. එක නිසා අපි විශ්විද්‍යාල ආචාර විදියටට ඒ වගේ මේ රටේ සමස්ත ෘතිකයෙන් විදිියට මේ ෘත්තිය සමති එකමුතුවේ ෘත්තිය වේදීන්ගේ ෘතය සමති එකමුතුවේ ෘතිය සමති හතලස් හදක් වෙනුවෙන් අපි ක කියාසිිනවා මාර්තු පාලොස්වනිඳ මතක් කරගන්න මේ මාර්තු පාලොස්වරිදා නවත්තපු දැනින් මේ සමස්ත ෘතිය සමිති පටන්ගන්න ලෑස්ති මේ රටේ මේ ෘතිගේ නාරක්ෂා කර ගැනීමට, අයින්සග මහජනතාව ආරක්ෂා කර ගැනීමට, ඔවුන්ගේ සෞඛ්‍ය ප්‍රශ්න. වගේම අධ්‍යාපනයේ ආරක්ෂා කරගැනීමට අපි දව හිමියෙන් කටයුතු කරනයි කියෙනෙ කියවා. ඒක නිසා මේ ආණ්ඩුවට මේ ජනාධිපතිවරයාට මේ ලේකම්වරුන්ට අපි කියනවා පැදිලියම මාර්තු පාලොස්සවෙන් දසිහිපත් කරගඩ එතැන සිට අපි පටන් ගඩ ලඇස්ස කියලා. බොස්තුති. මහම ජන්නදිසානායක සභාපති ලංකා බැංකුසේෝක සංගමය අද දවසේ ෘතිය වේදීන්ගේ ෘතය සමිති එකමුතුව හැටියට අපි ජනාධීපති කාර්යාලය ඉදිරිපිට ාවේ විසේෂෙන් ජනාරිපති ලේකම්වරයා. මේ සේවා නියුක්තිකයන්ගේෙන් බද අඇ කිරීම සම්බන්ධෙන් බරපතල් අර්බුයක් මතු වෙලා තියෙන. අපි ෘතයවේදීන්ගේ ෘර්තයේ සමිති ඒ එකමුතු ඇටියට ෘර්තය සමති ක්‍රිය මාර්ගල නියලුුණ ඒ අනුවහි ප්‍රතිබලයක් හැටියට පහුගිය මාර්තමාසේ ජනාතිපති ලේකම්වරයා අපිට ලිකිතත් අහවුරුවදදීලා තියෙනවා. ජාතන්තර මූල්්‍යයා අරමුදලත් එක්ක මේ සැප්තැම්බර්මාසේ ආරම්භ කරන සමාලෝචචන සාකච්ඡා වලදී අපි ඉදිරි පපත්කරපු සංසෝධනවට යහපත් ප්‍රතිචාර දක්වල බදු අයකිරීම බීට වඩා සාධහර මට්ටමට ගේනවා කියන ලිකිත අහුරු අපිට දුන්නට පත්සේ තමයි. අපි අපි ගෙනාපු ක්‍රියාමාර්ග තාවකාලිකව නැවත්තුවේ දැන් අපි දන්නවා මේ සැප්තැම්බර්මාසේ. ාතයන්තරමූල්්‍යයා අරමුතුලේ පළවෙනි සමාලෝචන රැත්වුවම් ආරම්භ වෙනවා සාකච්චාරම්භ වෙනවා. අඩ අපි ෘතියවේදීගේ ෘතිය සමිති එකමුතුවේ නායකයෝතා ක්‍රියාකාරීින් පමණක් මේ මේ ස්ථානයට ඇවිල්ල අපි ජනාධිපති ලේකම්වරය හම්බෙලා හණන්ඩ හැතුුවේ ඔබතුමා අපිට ලබා දුන්න පොරොන්දුව තහවුරුවට මොකද වෙන්න කියලා. හැබැ ඉතාම කනගාටුයි මේ දැඩි අව්ව තියෙන වෙලාවක, මේ රටේ ෘතිිකයෝ වෛද්‍යවරු විශ්වවිදධාල ආචාරවරු බැංකෝල කළමනාකාරවරු ඇතුළු සියම් සමත්ත ෘථතියේ දීන්ගේ ෘත්ථයේ සමතිය එකමුතුේ ෘර්තිිකයෝ නායකයෝ මේ මේ දැඩි අව්වේ පැෑක කාලෙයක් දම් මෙතන හිටවල තියලා ඒකොල්ලො සම්බන්ධී කරන කටයුතු කරනවල්ලු කියලා අපිට පවාර්තා වෙනවා. අපි අන දවසේ මෙතනින් අපේ උත්සාහයි නවත්තන්නේනේ. අපි සූදානම් වෙනවා. අධාවේ ෘතතියවේදින්ගේ ෘත්තය සමතිය එකමුතුවේ නායකෝ විතරයි. අපේ නැවතත් සියලුමත් සංගම්මල සාමාජිකත්වය කැඳවලා සාකච්ඡා කරලා. අපි ආණ්ඩුවට කියනවා. අපිට දුන්න පොරොන්දුව කඩවන පොරොන්දුවක් වෙනවා නම් ඒකට එරෙහිව නැවත පාරට බහින්න අ සාකච්ඡා පටන්ගන්නකොට මුදල්ලම අත්‍යන්සේ සහ. ජනනාධදුවති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඒ වටලන්න ෘතිය වේඩින්ගේ ෘතිය සමිතිය එක මුතු ඇතිියට. අපි සූදානං අන්න එදාට අපි කියන ආ්ඩුව බලධාරින්ට මේ පොලිසිය මමාත්තුරු හමුදාය මහත්තුරු වතුර කැනුන්තියාග නකනවත්තන්න බෑ මේ බද අයකිරල් අසාධාරණයි මේක පැහැදිලිුවම සාධාරණනත්්‍යයත් දක්වා යිෂ්ට කරන්න ඕන වෙනස් කරන්න ඕන අපි අද දවසම, සහ හෙට දවසේ සාකච්ඡා කරනවා ෘර්තිය වේදීගේ ෘර්තති සමි යක මුතු ඇටියට අපි සාකච්ඡා කරලම් මාධ්‍ය දැනුවත් කරන්නන් සියලු දනා දැනුවත් කරනවා. අපේ ජනාධපති ලේකම් කාර්යාලය වටලන්ඩෙනවා ගහස් ගණෙනින් මේ රටේ සේවා නිියුක්තිකෝ කියීනක අද මේ අවස්ථාවේ මෙතනේදලා ඉතා දද්ඩිව අවධහරණය කරන්න කැමති. මම ජනක ක්මවන් සමලයක ලංකා බිතුල බල මන්ටල ඉජිනටු සංගමය. අපි දිගින් දිකටම ඉන්ජිනේටුවන් විදියටටත් පුරුදය සමිති සම්ෙල්නය විදියටට අපි දිගින් දිකටම ඉල්ලා සිටියේ රජයනුත් මේ රටේ ප්‍රගමණය වෙනුවෙන් සඳහා සාර්ථක බදුප්‍රතිපත්තියක් සාධනීය බදුප්‍රතිපත්තියක්. ප්‍රකාශ කරන ලෙසට. ඒත් අපි අද වෙනගොත් ඒවා තත්ත්වයක් දකින්න හැ. මොකද අප මේ ඉල්ලන්නේ එක පුද්ගලයගේෘත්තියගේ බදු අඩු කරන්න කියන කාරණයක් නෙවෙයි. අපිට බදු ප්‍රතිපත්තිහාර හා රටක් සංවර්ධනය කරන්න වගේම රටක් වලපල්ලටයවන්නත් පුුව. ඒ නිසා ෘර්තිය සමවිතිීන් විදිියට මේ මෙතන ඉන්නේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළින් බිහිවෙලා ලංකාවේ අධ්‍යාපනයෙන් ඒ අධ්‍යාපන ඉ ඉහලින්ම එළියට ආපු පිරිසක්. එතෝට මේ ගෘත්තිකයන් කියනදත් රජය විසින් අහන්න නෑ කියන්නේ එත ලොකු ප්‍රශ්නයක් තියෙනවා එතෝට විදුි බල ම්ඩලේ වියට අවසාන වසක විතර පමණ කාලය තුළ. අපේ සීයකට අධික ඉංජනේරු ප්‍රමාණයක් රට හැගහිලා තියවා තව දීයකට විතර පමණ ප්‍රමාණයක් රටින් යන්න ඉට තියෙනවා මේ හැම දෙයකින්ම වෛද්‍යවර රටේ නැති වෙනදන්. අන්ති හැම එකකින් පාඩුව මේ රටේ මහජනතාවට විඳින්න සිද්ධ වෙන බව. අපි ඒ දැනීම මත තමයි කතා කරන්නේ එම නැතුව බදු අඩු කරන්නේ එහමන අපි බදු ගවන්න කැමතිනෑ කියන කාණයක් නෙවෙයි සාධනීය බදු ප්‍රතිපත්තියක් අඳුරනාාදීලා මේ බුද්ධිගලනය නවත්තල මේ රට ඉදිරියේදී ඉතා මෑතකාලයේදී අත්වන්න තියෙන දරුණු තත්ත්වය වලකාල් ලෙස ඉල්ලා සින්නවා.